එදිනදා ජීවිතයේදී යටිතෙතට ඇතුළු වන හොඳ හෝ නරක සිටිවිලි. එනම් සුභවාදී සහ අසුභවාදී සිටිවිලි වලට අනුව අපගේ ජීවිත හැඩගැසෙන බවත් යටිහිතේ විශාල බලයක් තිබෙන බවත් පවසනවා. මේ සත්‍යතාවය තියෙනවා කියලා මම අහනවා. ඉස්සෙල්ලාම බලන්න මොකද්ද මේ යටිහිත කිව්වේ? දැන් මෙහෙම සම්මතයක් අද තියෙන මේ නවීන මනෝවිද්‍යාවේ කියන අවුරුද්ද යටිහිත ඊටත් වඩා යටිහිත ඉතින් ඔහොම යටි 3 4 5 ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් යන මහත් කොහෙද වෙන්නේ යටි 5 6 එක එක මට්ටමේ හිත ගැන කියනවා. අපේ උළු හිතක් තියෙනවා යටි හිතක් තියෙනවා මේ ආදී වශයෙන් ඒ ක්‍රියාත්මක වෙන ආකාරයේ පිළිවඳව හිතේ ආකාරයක් අපි නිගමනය කළා එහෙම සම්මත කළා නේද? හිත තුල උළු එකක් යට එකක් කියලා හිත එහෙම දෙකක් තුනක් නැහැ. ඇති වෙන්නේ මොකද්ද? දැන් ওই විපාක හිත කියන එක තමයි මේ යටි හිත කියලා කියන්නේ. විපාක හිත පහළ වෙනලාද? සංඛාර ගුණ නැගෙන හිත නේ. නම හිතේ වේගය අධික නිසා අපිට හිතෙනවා යටි හිතේ එකක් තියාගෙන උඩු හිතෙන් කටයුතු කරන්න ලබුණා යටි හිතයි උඩු හිතයි දෙකේ කර තියෙනවා කියලා. යම් පිට වීතියක් පහළ වෙලා ඇහිලා අවසාන වෙන ක්‍රමයක් නිසා හිත හදගන්න වෙන ක්‍රමයක් නැහැ. චිත්ත වීතියක මුල විපාක. යවන් වල ඉඳන් සංඛාර. අපිට හිතන්න පුළුවන් කියන්න පුළුවන් කරන්න පුළුවන් මතක ඇතුව. සිහි ඇතුව කරන ඒවා තියෙන සංඛාර වල. නැමෙ ජවන වල. ජවන වලට එනකන් තියෙන චිත්ත කරසක් තියෙනවා. ඒක අභිධර්මයේ හතර ප්‍රශ්නයක්. පංච අද්වාර ආවජන ඒ වගේ පංච චක්කු විඥාන ආදී විඥානය සම්පටිච්චන සම්තිරණ කියන දෙන්න එනකන් මේ බුද්ධිලා කටයුතු කරන්නේ යටි හිත කියලා කියන්නේ ඔය ඉන්නේ පරිහිත අපි හිතලා ඉන්නේ ඒවා නෙමෙයි ඒකේ තියෙන්නේ විපාක වශයෙන් අරමුණු මතු කරලා දෙන්නේ යන් ලෝහිතදී එන හිතක් ගැන කියවිලා ඉඳන් කියනවා ඔක යටි හිතේදී විතර මතු වෙන්නේ ඒකයි උඩු හිතේ පාලනය කරන්න බැරි කියන්නේ අන්නේ යටි හිත කියලා කියන්නේ සම්පටිච්චන සම්තිරණ කියන දෙකට ඇවිදින්න එන හිත පාලනය කරන්න බැහැ කියන්නේ ඕත්තපන කරන ස්ථානයේ ප්‍රඥාව ඵල වෙලීලා නැති නිසා චේතනාවල වහල් වෙලා ඉන්න නිසා යර පාලනය කරන්න බැරි මානසිකත්වයක් ඇවිදින්න. අර විපාකේ ගැටුණක් ගැටෙන එකට ගැටීමක්ම ප්‍රතිචාර වශයෙන් හිතට එනවා. ඇලීමට හේතුකාරක වන්නා වූ යම්කිසි විපාක හිතක් නම් ආදී. ඒකේ මතු ඇලෙන්න හේතු වෙන විදිහට මේකට වහල් වෙච්ච හිත පහල වෙන්න ඕන විදිහටයි මානසිකත්වයෙන් නැගෙන්නේ මොකද අවිද්‍යාව නිසා. අන්න අවිද්‍යාවෙන් බලවත්ලා හිටපු කෙනාට විපාක හිතෙන් ආපු එකට මේ ක්‍රමානුකූලව ප්‍රතිචාර දක්වන්න හැකියාවක් නැහැ. විපාකයට වහල් වුණා. වහල් වෙලා හිතක් නිපදවන කවුරු හරි ගැහුවොත් දෙන්න මම ඔක මරාගෙන කන ඔක ගහනවා මත් කවුල කැලින් දත කැලින් ඒ අදහස එනවා ගැහුවොත් ගහනවා බැලනොත් බයිනවා මේ විදිහට අදහසක් එනවා අර අවිද්‍යාව මුල් කරගෙන අර ඔත්තපන කරනවා කියන අවස්ථාවක් තියෙනවා තීරණය කරන අවස්ථාවක් ඉදිරියට ක්‍රියා කළ යුතු ආකාරයේ ඔන්න ඔය අවස්ථාව තීරණය කරගන්න බැහැ අවිද්‍යාවට වහල් නිසා ඒ නිසා ඔහු ඒකේ හැම වෙලෙම ප්‍රතිචාර දක්වන්නේ ඇලුනොත් ඇලෙන එකක් ආවොත් ඒක ඇලෙන්නේ ගැටෙන්න හේතුකාරක හිතක් නැගුණොත් ඒක ගැටෙන්න ඉදිරියට පහළ කරන හිතේ එකයි ඒවා තමයි යවන නගනවා කියන්නේ ඉතින් මෙන්න මේ ආකාරයේ නගන ඒ වන්දා අපිට සුභ වාසයෙන් හෝ අසුභ වාසයෙන් අපිට එන සිටිවිලි හැටියට අපි ගන්නවා මොකද මේ සුභ වාදී සහ අසුභ වාදී සිටිවිලි කියලා කිව්වොත් ඔන්නේ ජවන් සිත් වලින් පහළ කරන්නේ දැන් සුභ වාදී සිටිවිල්ලයි අසුභ වාදී සිටිවිල්ලයි දෙක නිගමනය කරලා තියෙනවා ඔය ජවන් පිළිවඳ සමාධියෙන් මතු කරව නිගමනයයි. අවිද්‍යාවෙන් බහැව නිගමනයයි. සමාහලන සුභ සිටිවිල්ල අසුභ හැටියට හලකනවා. අසුභ සිටිවිල්ල සුභ හැටියට හලකනවා. මේ අවිද්‍යාව නිගමනේ මේකයි. පුංචි ළමයෙක් එක ගිහිලා ඉතින් චොක්ලට් එකේ ඔප්පුවකුයි අරන් ගියෝ. පුතාට ඕනේ චොක්ලට් එකේ ඔප්පුව දැහුවා දු ඔප්පුව කියයි. උර සුභ සිටිවිල්ල චොක්ලට් එකේ. අරක දුන්නුත් අලනවා. ඔප්පුව දුන්නා චොක්ලට් එක අරන් ගියෝ පෙන්නලා ඉතින්. නෑ නෑ පුතා මේක හුඟක් වටනා මේක තියාගන්න කියලා අර ගේ ඉද මලියක ඔප්පුව ළමයා අර දුන්න ළමයා මොකද කරන්නේ මල් දෙපා ගේ ළමලා විදිහට ළමලා චොක්ලට් එක දියන් කියලා කෑගෙන දුන්නේ නෑ බිව දෙති බිලි අර දැන් ළමයාට සුබසි තියෙන්නේ මොකද්ද පහළුණාද සුබසි තියෙන්නේ අසු විය අසු බයි කියන ළමයාට පහළලා තියෙන්නේ වටිනාකමක් නැතිව පුංචි වටිනාකමක් තියෙන චොක්ලට් එක ළමයාට අර කෝටි ගානක් වන්න ඔප්පුවට වැඩි සුබයි දැන් ළමයා සුබසි තෝරගන්නේ අන්ද වූ බාලව පුතජනේ සුභසුභ තෝරනවා මේක වෙන්නේ නැහැ අසුභ සුභ හැටියට තෝරනවා සුභ අසුභ හැටියට තෝරනවා ඉතින් කොහොමද අන්ද බාල පුතජනේ මේ විද්‍යාඥය කවා කියන පඬිතුම කිව්වනේ ඒ පුතජනේ කම නිසා කොහොමද සුභ සිතිවිලි අසුභ සිතිවිලි තෝරන්නේ අසුභේ සුභර තෝරනවා සුභේ අසුභේ තෝරනවා තෝරලා සුභ කියන එක ගිහින් තියෙන කොයි පැත්තේ පස්සේ ප්‍රතිඵලය බලනකොට
අසුබ විපාකයකට අවශ්‍ය කරන්නා වූ සුබ පැත්තා කියලා අල්ලගෙන ගිය දෘෂ්ටියක් තිබුණා. කොහොමද සුබ හොයන්නේ? එන සුබ හොයන්නේ සත්පුරුෂයේ සුබ හොයන. සත්පුරුෂයා කියන්නේ ආරි ධර්මයේ පිළිබඳව දැනගත්ත, ආරි ධර්මයේ පිළිබඳ දැක්මක් ඇති, දැලීමක් ඇති, යථාබෝධයේ පිළිබඳ දැනීමක් ඇති, දැකීමක් ඇති කෙනෙක් සත්පුරුෂයෙක් වෙනවා. සත්පුරුෂයා සුබ අසුබ තෝරා ගන්නත් ගොත් මේකට හේතු තියෙනවා. ආරි ධර්මයේ පිළිබඳ අදක්ෂ අවිද්‍යා සහගත පුද්ගලයේ සුභ අසුභ තෝරනවා කිව්වොත් මේක අනිත් පැත්ත තෝරන්නේ. ඔහු සුභ අසුභ තෝරන්න දන්නේ නැහැ. මොකද තද කියන්නේ හැම වෙලෙම අසුභ සිතිවිලි අහ කරලා සුභ සිතිවිලි පරිහරණය කරන්න යහපත වෙනවා. දැන් මෙහෙම අදහසක් මනෝ විද්‍යාව කියන එක දිනනවා. බුදුරන් ආසේ වෙන මනෝ විද්‍යාව නෙමෙයි. මේ මැත් අපි ඉස්සලා පිළිසකේ දින මනෝ විද්‍යාව. එහෙම එකක් තියෙනවා. මේ යටි හිතේ විශාල බලයක් තියෙනවා. මේ යටි හිත කියලා කියන්නේ මොකද? විපාක හිත තුළ විශාල බලයක් තියෙනවා. විපාක හිත බලවත් වෙන්න කර්මයක් සිද්ධ කරලා කර්මයේ ආසේවිත භාවිත බහුලීකృత කරනකොට හොඳ හෝ නරක දෙයක් ඊට අනුකූලව උන්ට එතන පටන් විපාක හිත නැගින්න පටන් ගන්නවා. මෙලොවදී ලැබෙන ප්‍රවෘත්ති විපාක තියෙනවා. අද කර්ණියන මේ අධ්‍යායයෙන් ලැබෙන ditta dhamma vedini asena විපාකක් තියෙනවා. හොඳටයි නරකටයි දෙකටම. ඒකත් මතු වෙලා එනවා. දැන් විපාක හිතක් එන්නේ මේ විශ්ව පරිවර්තනය කියලා බලයක් එක්ක. විශ්වේ ක්‍රියාත්මක වෙන ඊට අනුකූලව. එහෙම හැටි බලයක් තමයි කර්ම ශක්තියක් එක්ක තියෙන්නේ. විපාක හිත කියලා කිව්ව කර්ම ශක්තිය ගොඩ නැගිටිකන්. කර්මයක් ගොඩ නැගුවා නම් කර්ම ශක්තිය විපාක වශයෙන් පළ දෙන්න පටන් ගන්න මේ අද්දැවි. ඒ කර්ම බල වේගය. මේ විශ්වයත් එක්ක සම්බන්ධලා පරිවර්තනයක් වෙලා ගොඩ නැගෙන්නේ. කායික පරිවර්තනය සහ බාහිර පරිවර්තන දෙකම එකතු වෙලා. මේ දෙකේ පරිවර්තනයක ප්‍රතිඵලයක් වශයෙන් ඔහු කරා ඉඳ පටන් ගන්නවා එවදු අදහස් ඇති කරවන්නා වූ අවශ්‍ය කරන පරිසරය හැදිනවා. මේ බලයක් තියෙන එතන තමයි. ඒක හරි. මේ යහපත් බලයක් තියෙනවා යහපත් දෙක එකක් හරි. නමුත් යහපත් දේ සහ අයහපත් දේ හොයා ගැනීම හැකියාව කාට තියෙන කියන ප්‍රශ්නේ තියෙනවා. ධර්මයේ පිළිබඳ අදක්ෂ නම් යථාබෝධිය පිළිබඳ දකින්න හැකියාවක් නැති අන්ධ බාල සුතඥයින් යහපත් අයහපත් දෙක හොයා ගන්නකොට නියම යහපත හෝ නියම අයහපත. ඒකට හේතු නැහැ. යම් මම මේක කරනවාමයි කියලා අදහසක් අත්තොත් ඒ කිරීමේ හැකියාව ලැබෙනවා. අසුබසිතිවිලි යහ කරලා සුබසිතිවිලි මේක ඩිගමනය කරන්න මේ ආදී වශයෙන් කියන එකේ ක්‍රම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන උත්තාන සම්පදා කියලා එකක්. හැබැයි යථාර්ථයේ දැනගෙන හොඳ දෙයක් පිළිබඳ එහෙම කිව්වොත් ඒ සමග හිත බලවත් වෙන්න හේතු වෙනවා. ඒක හරි. නමුත් මේක සියල්ලන්ටම සමාන කරලා දැන් දෙන්න පුළුවන් එකක් නෙමෙයි. මුලා වෙච්ච පුද්ගලයා සමහර වෙලාවට ගැහන ළමයෙක්ගේ පරිගන්න කොල්ලෙක් හරි. කොල්ලගෙන් පරිගන්න කෙල්ලක් හරි. මම ඔකල හොඳ වැඩක් කරනවා කියලා එක එක විදිහ අදහස් ගන්න පුළුවන්. හැබැයි අදිස්ත්‍යානේ බොහොම තද බලන. ඔතන වැඩක් ඇති වැඩක් නෙමෙයි. හරයක් නැති දෙයකට අදිස්ත්‍යානේ ඇති කරගෙන සමහරවිට ඉන්දියාවෙන් ක්‍රෝධයෙන් අනිකගෙන් පලි ගන්න විවිධ කේලම් කියලා නින්දා අපහාස කරවල චරිත ඝාතන කරවල මේ වගේ දේවල් කරන්න පුළුවන්. නමුත් ඒකේ සිද්ධ වෙලා තියෙන තමන් ජයගත්තා කිව්වත් මම හරියට කිව්වොත් හරි. මම ජයගත්තේ නැහැ. දැක්කද වහදිලා මල අවුලිතා තමන් ඉතින් හිත විදෝර වැල කරලා 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 තමයි ඒක විසඳගන්න ඕනේ ඒක කොහොමදලා බැරි නේද මගේ වැඩි හරි අහංකාරය වලට මම කියන්නේ පරිගත් අවකයෙන් පරිගත් කොහොමද කියන්න පුළුවන් නෝ කරලා තියෙන මහා නීච නිදිද වෙලක් මහා තමන්ට මහා විනාශයක් වෙන ඉලවලක් නැති අපාදුක් දෙන වෙලක් කරලා තියෙනවා නෝ දකින්න මෙන්න මේ වගේ දේවල් කරලා ලෝකයා හිතනවා මගේ උත්සාහයේ වීර්ය හරියට සාර්ථකයි කියලා ඉතින් ඔය වගේ නීච වැඩ කරලා එහෙමත් හිතා ගන්න නමුත් මේ අවදාහය යථාර්ථ මාර්ගයේ නෙමෙයි. මේ උද්දාන සම්පදා ආදි වශයෙන් තිබෙන උත්සාහය කරන එක යහපත තමයි. හැබැයි උත්සාහය කරන්න ඕනේ උත්සාහත් කළ යුතු දෙයක්. දැන් හොඳ නරක තෝරා ගන්න ඇත්ත නැද්ද තෝරා ගන්න පුළුවන් හැකියාව ඇති මානසිකත්වයක් ඇති කෙනෙකුට ඒක හරි. මේක සියල්ලන්ට හරි නෑ. මේක දැක ගන්න ඕනේ සුභවාදී සහ අසුභවාදී සිතුවිලි හොයා ගැනීමේ හැකියාව තියෙන කෙනෙකුට මේක ගැළපෙනවා. ඒ බලයෙන් එකක් හරි. ඒක තේරුම් ගන්න ඕනේ.